ඩොලර්ස් 30ක් දීලා සීගිරිය බලන්න යනවට නෝද ෆොරිනර්ස් ලගෙන් එක ගානකුයි ලංකාවෙන් තවත් ගානකුයි ගන්න එක කොච්චර දුරට සාධාරණද ෆොරිනර්ස් ලගෙන් එක ගානකුයි ලංකාවෙන් තව ගානකුයි ගන්න ලංකාවේ විතරද මේ ප්‍රශ්න වලට විසඳුම හොයන්න අපි පොඩි කම්පැරිසන් එකක් කරමු අපි අගින් ඉඳන් මුලට යමු ෆොරිනර්ස් ලගෙන් ලොකු ගානක් ගන්න වෙන රටවල් තියනවද උත්තරය ඔව් ලෝකේ ගොඩක් තැන්වල එහෙමයි මම ඉන්නේ ජෙජු අයිලන්ඩ් එක සවුත් කොරියාවල තියෙන නම්බර් 1 ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එක තියෙන තැනක් වෙන රටවල් වල විතරක් නෙවෙයි සවුත් කොරියා මේන්ලෑන්ඩ් වල ඉන්න අයත් වැකේෂන් ගත කරන්න ඉන්නේ ජෙජු අයිලන්ඩ් එකට අන්තර්ජාලයේ තියෙන තොරතුරු වලට අනුව ටුවරිස්ට් මිලියන 15ක් විතර අවුරුද්දකට ජෙජු වලට එනවා එයින් වැඩි හරියක් කොරියන් මේන්ලෑන්ඩ් සිටිසන්ස්ලා 2019 කොවිඩ් එන කලින් කාලයේදී විසිටර්ස්ලා ලක්ෂ 17කට වඩා ජෙජු විසිට් කරලා තියෙනවා. ඒ එක්කම අපි ශ්‍රී ලංකාව පැත්තට හැරුණොත් ලංකාවේ ටුවරිස්ට් බෝඩ් එකේ ස්ටැට් වලට අනුව 2019 දී ලංකාවට ෆොරිනර්ස්ලා ලක්ෂ 19ක් ඇවිත් තියෙනවා. ජෙජු වල අවුරුදු 10 ගන්නකට කලින් රජවරු හදපු මාලිගා, බලකොටු, සීගිරිය වගේ ඒ වගේ දේවල් නැහැ. දැක්කම මේක කලේ කොහොමද කියලා පුදුම හිතෙන විශාල පිළිම නටබුන් ඒවත් නැහැ. ලංකාව වගේ දූපත මැදට යනකොට හම්බෙන ලස්සන තැන්, දියෑලි, ගංගා ඒ දේවලුත් මහ ගොඩක් නැහැ. මම මේ ටික කිව්වේ ජෙජු වල ටුවරිසම් ගැන අයිඩියා එකක් ගන්න. දැන් අපි බලමු ජෙජු වල ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එක තියෙන තැන්වල අය කිරීම කොයි වගේද කියලා. මේ තියෙන ජෙජු ආටි මියුසියම් එකේ ටිකට් ප්‍රයිසස්. ජෙජු ආටේ මියුසියම් එක ගැන මීට කලින් වීඩියෝ එකක් අපි කරලා තියෙනවා ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඔයගොල්ලන්ටත් බලා ගන්න පුළුවන් මේ තැන්වලදී ඔයා කොරියන් සිටිසන් කෙනෙක් වුණත් ජෙජු රෙසිඩන්ට් කෙනෙක් නෙවෙයි නම් ඔයා සැලකෙන්නේ අවුට්සයිඩර් කෙනෙක් විදිහට ඒ කියන්නේ ෆොරිනර් කෙනෙක් විදිහට උදාහරණයක් කිව්වොත් හිතනවා ලංකාවෙන් නාගදීපට ගියා කියලා එතනදී ඔයාව ලංකාවේ රෙසිඩන්ට් කෙනෙක් විදිහට සැලකන්නේ නැහැ අන්න ඒ වගේ තමයි ජෙජු කියන්නේ කොරියාවලම දූපතක් වුණත් පිටින් යන ඕනෙම කෙනෙක්ට මෙහි තියෙන තැන්වලට යනකොට ෆොරිනර් කෙනෙක් ගෙවන ගානම ගෙවන්න වෙනවා. ජෙජු රෙසිඩන්ට් කෙනෙක්ට වුණත් මෙහිදී හම්බෙන ඩිස්කවුන්ට් එක ටිකට් එකේ මුළු මුදලෙන් 10%ක් උපරිම 30%ක් වගේ. ඒත් සීගිරිය ගත්තොත් ලංකාවේ කෙනෙක්ට ෆොරිනර් කෙනෙක් ගෙවන ගානෙන් 99%ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ජෙජු වල තියෙන සංචාරක ආකර්ෂණයේ තියෙන ස්ථාන ගත්තම ඒව සීගිරිය වගේ පෞරාණික වටිනාකමක් තියෙන විශ්මිත දේවල් කියලා කියන්න බෑ. එහෙම බැලුවම සීගිරිය කියන්නේ ඩොලර් 30කට ලාභයි කියලා තමයි අපිට හිතෙන්නේ. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තව ටිකක් දියුණු කරලා ගත්තොත් ඩොලර් 30ක් නෙවෙයි 40ක් ගත්තත් ප්‍රශ්නයක් නැති තරම්. අනික මෙහෙ වගේ නෙවෙයි ලංකාවේ දේශීය සංචාරකයන්ට රුපියල් 100කට සීගිරිය බලන්න පුළුවන් කියන්නෙම නිකන් බලන්න දුන්නා වගේ වැඩක්. ලංකාවෙත් මෙහෙ වගේ වුණා නම් ලංකාවයටත් රුපියල් 7-8000ක් ගෙවලා තමයි සීගිරිය බලන්න යන්න වෙන්නේ. අපි මේ වීඩියෝ එක ගෙනාවේ දැනට සීගිරිය ටිකට් එක ගැන තියෙන මතභේදාත්මක තත්ත්වය ගැන කම්පැරිසන් එකකින් පොඩි අයිඩියා එකක් දෙන්න. ඇත්තටම ෆොරිනර්ස් ලගෙන් සීගිරිය බලන්න ඩොලර් 30ක් වගේ ගානක් අය කරන එක ගැන ලොකු ප්‍රශ්නයක් මේ කම්පැරිසන් එක ඇතුළේදී අපිට නම් පෙනෙන්නේ නැහැ. ඒ වගේම රුපියල් 100ක් වගේ පොඩි මුදලකට ලෝකල්ස් අතර ඒ කියන්නේ රටේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට සීගිරිය බලන්න ලැබෙනවා කියන එකම ඇත්තටම ලොකු අසෙ. මේ වීඩියෝ එකේ කතා කරපු තැන් ඇතුළුව තව ගොඩක් තැන්වලට අපි ඉදිරියේදී යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.